නිට තව දුරටත් පොලිස් ඇඳිරි නීතිය. රබු කණදී පොලිසිය ක්‍රියාකලාපයේ ගැන සොයන්න කමිටුවක්. ඉන්ධන ප්‍රවාහනයේට බාධා එපා. බලශක්ති ඇමති ඉල්ලයි. උද්ඝෝෂකින් මාර්ග අවහිර කිරීමෙන් ජනතාවට දැඩි පීඩා. කොක්කල ඇඟලුම් සේවකයන් 400ක් රෝහලට. පාකිස්තාන නව කැබිනට් මණ්ඩලයේ තීරුම් දෙයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ රාමුක්කන පොලිස් බල ප්‍රදේශයට ඊයේ රාත්‍රී පැන වූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. මෙම ගැටුමෙන් තුවාල ලැබූ 29 දෙනෙකු කෑගල්ල මහරෝහලේ තව දුරටත් ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් සහ අපක්ෂපාතී පරීක්ෂණ ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඉන්දන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රමුක්කන දුම්රිය මාර්ගය අවහිර කරමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරුනේ පැය 15කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් සංවිධානාත්මක පැමිණි පිරිස් රමුක්කන මාවනැල්ල රමුක්කන කෑගල හා රමුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය මුළුමනින්ම අවහිර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා. මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රමුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කළ කලහකාරීන් දුම්රියටද හානි සිදු කළා. කලහකාරී පිරිස් ඉන්ධන පුරවා තිබූ බවුස රථයකටද දැඩි හානි සිදු කරමින් ගිනි තැබීමට උත්සාහගත් අතර පොලිසිය එය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. කලහකාරීන් පොලිසියට ගල් මුල් වලින් පහර දීමත් සමග දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා. ඉන් එක් අයෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 14 දෙනෙකු සිවිල් පුද්ගලයන් වන අතර 15 දෙනෙකු පොලිස් නිලධාරීන්. කෑගල රෝහලට රෝගීන් 29ක් ඇඩ්මිට් කරා. ඒකෙන් සාමාන්‍ය සිවිල් රෝගීන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇඩ්මිට් කරා. ගොඩක් දෙනෙකුට තිබ්බේ මයින ඉන්ජරිස් තිබුණේ. ඒ අතරින් එක පේෂන්ට් කෙනෙක් මිය ගියා. 3 දෙනෙකුට මේජර් සර්ජරිස් කරා. දැන් දෙන්නෙකුත් තාමත් සැත්තම් වල භාජනය වෙමින් පවතී. එක්කෙනෙක් සර්ජරි කළා අපි ICU එකට දැම්මා. අනිත් අයට සාමාන්‍ය සුළු තුවාල සහ ඒ හැම දිනාටම අවශ්‍ය ප්‍රතිකාර කරලා ඉවරයි මේ වෙනකොට. සිද්දෙන් මියගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යෝන් පෙරමුණේ හිටපු සමාජිකයෙකු බව එම පක්ෂයේ පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාද එම ප්‍රදේශයට ගොස් සිටියා. මෙම සිද්ධියත් සමග රමුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් ගන්නා අය විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා 3 දිනකුගෙන් සමන්විත මණ්ඩලයක් පත්කොට තිබෙනවා. මේ කලහකාරී පිරිස ඉන්ධන ලීටර් 33000කට අධික ප්‍රමාණයක් අඩංගු බවුසර් රථයක් ගිනි තැබීම සිදු කළා නම් එම ප්‍රදේශයට විශාල හානියක් සිදු වීමට තිබූ අවස්ථාව එය වැළැක්වීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් වටකර වුන්ට පහර දීමේ කටයුතු කිරීම නිසා ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කරනවාද යන්න සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා මේ වන විටත් මා විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක තුමා ඇතුළු කණ්ඩායමක් මණ්ඩලයක් පත් කිරීමට පියවරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසටත් මහා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. රමුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. රමුක්කන සිදුවිච්ච සිදුවීමේ ඇත්ත තත්ත්වයන් සොයා බැලීම සඳහා ඊයේ සවස 4න් පස්සේ මධ්‍යම පළාතේ අපේ නියෝජිතයන් කණ්ඩායමක් ගිහිලා මේ වෙනකොට අපිට වාර්තාව එවලා තියෙනවා. ඒ වාර්තාව දැන් අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. ඊට අමතරව අද දවස ඇතුළත මානව හිමිකම් කමිෂන් සභාවේ කොළඹ කාර්යාලයෙනුත් නියෝජිතයන් කණ්ඩායමක් යවනු ලැබුවා. ඊට අමතරව තවත් කණ්ඩායමක් අපි කෑගල්ලේ පොලිස් ස්ථානයට යවලා ඒ තොරතුරු ලබා ගැනීමටත් රඹුක්කන නගරයේ ඊයේ ඇති වූ සිද්ධිය මුල් කර ගනිමින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමෙන් අනතුරුවයි සභාවේ කටයුතු යළි ආරම්භ කෙරුණේ.
මේ අතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනපති අගමැති ප්‍රමුඛ රජය කනගාටුව පළ කරන බවයි. ඊයේ රඹුක්කනදී ඇති වූ සිද්ධිය පිළිබඳව අධිකාරී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේත් පෞද්ගලිකව මගේත් කනගාටුව මේ සභාවට රටවාසී ජනතාවටත් පළ කරනවා. සිද්ධියෙන් මිය ගියාටත් ඔහුගේ පවුල්වල අයටත් සිද්ධියෙන් තුවාල ලැබූ අයටත් ඔවුන්ගේ පවුල්වල අයටත් අපේ කනගාටුව පළ කරනවා. ඒ එකම තුවාල ලැබූ අයට මම සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිද්ධියෙන් නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහින් තුවාල වෙලා මේ වෙන විට රෝහල් ගත වී සිටින ආරක්ෂක නිලධාරීන්ටත් මම සුවය ප්‍රාර්ථනා කරනවා. පසුගිය කාලයේ පුරාම රටේ විවිධ තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා. අපි උද්ඝෝෂණ කිරීමේ අයිතිය පිළිගත් රජයක්. ඊයේ දවස තුලත් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ සිදු කරනවා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විවිධ ප්‍රචාරයන් සිදු කරනවා. පොලිසිය මේ අය හඳුනාගෙන තියෙනවා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දවස්වල පස්සත් මගින් ජනතාව ගෙන්වා පෙළපාලියක් ගියා. රටේ විවිධ තැන්වල තිබෙන උද්ඝෝෂණ සංවිධානය කිරීමට සමගි ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයන් මුල් වී තිබෙනවා අපි දැක්කා. ඊයේ අදාළ ජයරූප වීඩියෝ අප ළඟ තියෙනවා. ඊයේ පැවති උද්ඝෝෂණවලදී පස්සත් යොදාගෙන ප්‍රධාන මාර්ග අවහිර කෙරුණා. සාමාන්‍ය ජන ජීවිතයට බාධා කළා. රඹුක්කන සිටියත් එවන්නක් රඹුක්කන සිටිය ඇති වූ අවස්ථාවේදී එය පාලනය කර ගැනීම සඳහා පොලිසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. දැනන්න පොඩ්ඩක් ඉඳගන්න කතා කරමු. දායකට ආසන්න කාලයක් මේ අය පස්සත් නතර කරමින් දුම්රිය නතර කරමින් කලහරි කාලී ලෙස හැසිරුණා. පාසල් ළමයින් රැකියාවලට ගිය අය පැය ගණනක් රැස්වී ආදුණා. මේ කලාකාරීන් ත්‍රිවිධ රථවලට ගිනි තියාගත්තා. ඉන්ධන ලීටර් 33000ක් සහිත බවුසරයක් ගිනි තබන්න සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය තමන්ට පැවරී ඇති බලතල අනුවේ පාලනය කළා. මේ ගිනි තැබීම සිදු වුණා නම් අද රඹුක්කනක් නැහැ. පොලිසිය මේ අවස්ථාවේදී කටයුතු කළේ පොලිස් ආඥා පනත හා පොලිස් නියෝගවලට අනුවයි. පොලිස් ආඥා පනතේ 56 වගන්ති අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලිසියට මේ සඳහා අවශ්‍ය බලය තියෙනවා. මේ අවස්ථාවේදී මේ ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ඒ සඳහා තීන්දුව ගත හැකි. පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් ඉහළ කෙනෙකුට තමයි මේ තීන්දුව ගන්න පුළුවන්. මේ වෙඩි තැබීම සිදුවන්නේ උද්ඝෝෂණය පාලනය කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා. දරු කතානායකතුමනි ඊයේ පොලිස්පතිතුමා කිව්වා අවම බලයේ ඉක්මවා වැඩ කරාද කියලා. අරු කතානායකතුමනි පොලිස්පතිවරයාත් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමාත් කරපු ප්‍රකාශය මේ අවස්ථාවේදී සභාගත කරනවා. මේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අවිස්සාවේලේ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැන්ටපත් පත් කරලා තියෙනවා. ඒ වගේම රඹුක්කනදී පොලිසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සුවා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක මේ කමිටුවේ ශිෂ්‍ය සමාජිකයින් මෙම කමිටු වාර්තාව අපි කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඔබතුමා දන්නවා අතුගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගහපු අවස්ථාවේ ඉඳන් පොලිසිය ඉතාමත්ම විවසීමෙන් ඒ වගේම නීත්‍යානුකූලව කටයුතු කරා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට කටයුතු කරා. හැබැයි මම කනගාටු වෙනවා. අද මේ කෑ ගහන අය මේ බෝඩ් උසන් ඉන්න අයගේ දරුවෝ යන්නේ නැහැ මෙව්වට. කරුණා කරලා නිස්සද්ද වෙන්න. හැබැයි අයින් කරන්නේ එළියට දාලා ඔවුන්ගේ ජීවිත බිලි ගන්න මේ අය කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා. අපි රජයක් හැටියට මේ රටේ සියලු දෙනාගේම ආරක්ෂාව හා සාමය කැපවෙක වෙනුවෙන් අපි කැප වෙනවායි කියන ප්‍රසන්න රණතුංග මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කළ කරුණු අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය විපක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කේඩී චමින්ද ලක්ෂාන් දරුවෝ දෙදෙනෙකුගේ පියෙක් නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු පුද්ගලෙක් මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වග කියන්නට ඕන රාජ්‍ය ත්‍රස්තවාදය කියන එක ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තියන්නේ අවම බලය ක්‍රියාත්මක කරන්න මං අහන්න කැමතියි වෙඩි තියෙන එක අවම බලයද හැමෝම පිළිගන්න
විශ්‍රාමල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් සමන්විත වූ පරීක්ෂණ මණ්ඩලයක් අපිට අවශ්‍යයි. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා කිව්වා මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවා නම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා. අපි කියනවා අපි සූදානම් මේ දේ කරන්න. ශමින්ද ලක්ෂාන් අපේ සංදීප් සමරසිංහ මෛතුමාගේ ආධාර කරුවෙක්. මේ මේ කවුරුත් අපි සංවිධානය කරපු අය නෙමෙයි. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. මම එතුමාගේ භාර්යාවටත් කතා කරා. එතුමා මම දන්නවා මේවා වැඩ කටයුතු වලට දෙන්නේ නැහැ. මං හිතන්නේ කබීර් රෂිම් මෛතුමා දන්නවා 2001 අර විදුලි බලය නැතුව අපි නුවර ඉඳන් කොළඹට එනකොට එතුමා අපි එක්ක ආවේ යෝන් පෙරමුණේ සමාජිකයෙක්. හිතන්නේපා මේක දේශපාලන මේකක් කියලා. අපිට කරුණාකරලා අවස්ථාව දෙන්න කතා කරන්න. ඒත් මෙතන ලේක ප්‍රශ්නයක් තියෙන්නේ බවුසර් ඇත්ත වශයෙන්ම බවුසරේට ගිනි තියන්න ගියාද නැද්ද කියන එක. මොකද මේ සෙල් බවුසරේ එනවයි කියලා කියලා තිබුණේ අපේ කතානායකතුමනි ඊට කලින් දවසේ. මේකවල දවස් දෙකක් මේ පෝලිං වල ගත කෙරුවා. තරු කතානායකතුමනි මේක ආවේ පහුවදා. ඒ කියන්නේ මිල වැඩි වුණාට පස්සේ මග නතර කරලා WPLX 2735 කියන බවුසර එක ඊයේ දවසේ උදේ 8:20ට තමයි මුතුරාජවෙල පර්යන්තෙන් පිටත් වෙන්නේ රඹුක්කනට ඒ වගේම පුෂ්පකුමාර කියන වැලිගමුව අලවිසලටත් CTB ඩිපෝටත් මේ කියන ස්ථාන තුනටම යන්නේ මේ බවුසරයේ තියෙන තෙල් ටික තමයි අරගෙන යන්නේ ඒ නිසා කිසිම විදියකින් තෙල් මිල අඩු වෙලාවේ පටවගෙන ගිහිල්ලා හංගගෙන තිබිච්ච එකක් නෙවෙයි 8:20ට පිටත් වෙච්ච එක 11:20ට තමයි රඹුක්කනට ළඟා වෙන්නේ 11:20ට තමයි රඹුක්කනදී ජනතාව පාර අවහිර කරලා මේ කටයුතු කරන්නේ මම ගෞරවයෙන් ඉල්ලනවා කතානායකතුමනි මේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ අපිත් උද්ඝෝෂණ කරලා තියෙනවා නමුත් කිසිම අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා වලට යන ගිලන් රත වෙන්න පුළුවන් සේවා සපයන රත වෙන්න පුළුවන් කිසිවකට බාධාවක් කියලා කරේ නැහැ ඔබතුමලාට උද්ඝෝෂණය කිරීමේ අයිතිය තියෙනවා උද්ඝෝෂණ වලට කිසිම විදියකින් අපි අභියෝග කරන්න යන්නේ නැහැ මම ඔබතුමුන්වහන්සේලාගේ ඉල්ලීමක් කරනවා ඉතාමත්ම ගෞරවයෙන් සැපයුම් ජාලය කඩා බිඳන දමන්න දෙන්න එපා අද දවස වෙනකොට රෝහල් ගණනාවකින් මට උදේ කතා කරලා කියනවා ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්න බැරි වෙලා තියෙනවා ඊයේ දවසේ බවුසර් 534ක් සියලුම දිස්ත්‍රික්කවල තියෙන අලවිසල් වලට යවන්න කටයුතු කරලා තියෙනවා ඊයේ දවසේ අපිට 150යි යවා ගන්න පුළුවන් වුණේ දුම්රියෙන් අපි ප්‍රවාහනය කරනවා අපේ තියෙන ඩිපෝ වලට ඊයේ දවසේ දුම්රිය අපිට ගමන් කරන්න බැරි වුණා අද දවසේ අපි දවල් 12 ඉඳලා දුම්රියේ ඉන්න සේවකයන්ට පවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තියෙනවා අද ගුවන් හමුදාව එකඟ වෙලා තියෙනවා සියලුම දුම්රිය මැදිරි වලට ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය ආරක්ෂාව දෙන්නම් කියලා ඉල්ලීමක් කරනවා ඔබතුමාලගේ මේක කඩාකප්පල් කරන්න එපා බවුසර් 534ක් ඊයේ ආවා අද වෙනකොට ඇවිල්ලා තියෙන බවුසර් 46යි ඇයියේ බවුසර් වල ඉන්න රියදුරන්ට ඒ ඉන්න හිමිකරුවන්ට ජීවිත පිළිබඳව යම්කිසි සැකයක් ඇතිලා තියෙනවා අපි යුද හමුදාව සහ පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා ඉතින් මේ කරන බාධා කිරීම නිසා හෙට දවසේ අනිද්දා දවසේ මේ දවස් කීපේ රෝහල් වලට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණොත් ඒ රෝහල් අක්‍රිය වුණොත් මරණන් වලට වගකීම ඔබ තමුන්වහන්සේලා ගන්න ඕන එක කියන එකත් අපි එලා කියනවා අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා අපිට ඉන්ධන සැපයුම යථාදත්තර ඊයේ දවසේ පත් කරන්න තිබුණා IMF එකට ගියාම රට අස්ථාවරයි කියලා පෙන්වන්න තමයි ඔබ තමුන්වහන්සේලා ඊයේ පාරට බැස්සේ සංවිධානාත්මක මේක කරේ අරු කතානායකතුමනි මම අහන්නේ විජේසේකර ඇමතුමා ඉන්න ඔතුමා කිව්වා අර අර බවුසරය උදේ 8:30ට පිටත් වෙලා තියෙන්නේ කියලා 8:20ට ඔබතුමාට පුළුවන්ද CCTV කැමරා දර්ශන ඇතිනේ ඔය වෙලාවට පිටත් වුණා කියලා CCTV කැමරා දර්ශන තියෙනවා නම් කරුණාකරලා ඒව මාධ්‍යයට නිකුත් කරන්න කරුණාකරලා මාධ්‍යයට නිකුත් කරන්න අපි කරන්නම් ඒ වගේම පොලිසියෙන් පවත්වන ඕනම පරීක්ෂණයේදී අවශ්‍ය ඒ සියලුම CCTV අපි දෙන්නම් සීමා පහර දීමක් අනුමත කරන්න බෑ කරු මන්දිතුමනි යම් කිසි හේකින් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරු කතානායකතුමනි කරන්න ඕනේ දිවයිනේ ප්‍රදේශ කීපයකදී තවදුරටත් උද්ඝෝෂණ හා විරෝධතා පැවතුණා. මේ අතර ගාලු මෝදර පැවැත්වෙන උද්ඝෝෂණ සැණකෙළිය 12 වන දිනටත් ක්‍රියාත්මකයි. ගාලු මෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණ සැණකෙළිය සඳහා විවිධ පිරිස් එක්ව සිටිනවා. සමගාමී ජනතා උද්ඝෝෂණවලදී කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊයේ පසරුවේ සිට පානදුර නගරය මුළුමනින්ම අවහිර කරමින් පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් බොහෝ පිරිසක් දුෂ්කරතාවට මුහුණ දී සිටිනවා. නගර මැදේ කූඩාරමක් සවිකොට ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණය පැවැත්වීමටයි ඊට එක්ව සිටින පිරිස කටයුතු කර ඇත්තේ. කරකිනෝ යන්න විදියක් නැහැ.
ගල්මාතර ප්‍රධාන මාර්ගයේ මහානාම පාලම මතින් අවහිර කරමින් පැය 15ක පමණ කාලයක් පැවති විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතා කරුවන් රඳවාගෙන සිටි ළංගම බස් රථ දෙකක්ද මුදා ගැනීමට පොලිසිය පියවර ගත් අතර විරෝධතා කරුවන් එම බස් රථ දෙකට හා ත්‍රීරෝද රථයකට හානි සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඉන්දන ලබා දෙන ලෙස ඉල්ලමින් යාපනයේ නුවර ඒ නවය මාර්ගය වවුනියාව මුණිමුරුප්පුව ප්‍රදේශයෙන් අවහිර කරමින් පැවති විරෝධතාව පොලිසිය මැදිහත් වීමෙන් අවසන් කෙරුණා. ඒ ප්‍රදේශවාසීන්ට ඉන්දන ලබා දීමට පියවර ගන්නා බවට පොලිසිය කළ දැනුම් දීමත් සමගයි. කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව හේතුවෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙනවා. රාත්‍රී 7ට ආරම්භ වූ විරෝධතාව අලුයම 4 දක්වා පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතෙක් පැවති සියලු රජයන් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදීම බලශක්ති අර්බුදය වර්ධනය වීමට හේතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සිපෙට්කෝ සහ IOC බිල ගණන් ඉදිරියේදී එක සමානව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. ගල්ලකුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් මෙම නෞකා දෙකට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ගල්ලකුරු ගොඩබෑම ආරම්භ කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. අදාළ නෞකා දෙක සඳහා ඇමරිකා ඩොලර් මිලියන 38ක් ගෙවා තිබෙනවා. මෙම යාත්‍රා දෙකේ ගල්ලකුරු ගොඩබෑමත් සමග මොසම් කාල සීමාවට පෙර ගල්ලකුරු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට හැකියාව පවතිනවා. ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් තොගයක් ගොඩබෑමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙතෙක්කල් පැවති රජයන් මෙතෙක්කල් පැවති ආණ්ඩු කිසිවක් ජනතාවට මේ තිබෙන ගැටලු පිළිබඳව නිවැරදි sannivedanayak නොකිරීම බරපතල පාඩුවක් බවට පත් වෙලා තිබෙනවා. අලවිය තුලින් කනිද තෙල් සංස්ථාවට රුපියල් මිලියන 1613.15ක මුදලක් දවසක සිදුන පාඩු බවට පත් වෙලා තිබුණා මිල සංශෝධනය කිරීමට පෙර. අපි එක මිල සූත්‍රයක් යටතේ IOC සහ සිපෙට්කෝ කියන අලවිසල් දෙකෙන්ම මේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඒකඟතාවයට පත් වුණා. කෙටි කාලයක් දෙන්න මේ සැපයුම් සේවා සියල්ලම යථා තත්ත්වයට පත් කරන්න. ඒ වගේම නැවත වතාවක් අපේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීමට ආරම්භ වීමත් සමග අඩුවෙන පළවෙනි මොහොතේ මේ සහනය ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරනවා. ඉන්ධන බවුසර්වලට සහ දුම්රිය සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා ජනතාවගේ සහය බලාපොරොත්තු වන බවයි. මේ අතර ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට හානි කිරීම සහ අවහිර කිරීම වලින් වලකී සිටින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා. ඉන්ධන සැපීමේ ජාලය අඩපණුව හොත් අත්‍යවශ්‍ය ඖෂධ ආහාර සහ අනිකුත් සැපයුම් ජාලද අක්‍රිය වීමට ඉඩ තිබෙනවා. අද දිනේ එම ලැබෙන ඉන්ධන තොග ප්‍රවාහනය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවට අදාළ බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා මහජනතාවගෙන් එවැගේම සාමකාමී උද්ඝෝෂණවල යෙදෙන පිරිස් වලින් කාරුණිකව ඉල්ලා සිටිනවා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසර් එවැගේම අනිකුත් වාහන අවහිර කිරීමෙන් හෝ ඒවාට අලාභ කිරීම ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉහළ දැමුණු බස් ගාස්තුද අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අවම බස් ගාස්තුව අද සිට රුපියල් 27ක් වෙනවා. මෙම ගාස්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහාද අදාළයි. මේ අතර අද දිනේදී දිවයින පුරා පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳ සාකච්ඡා මූලික අධ්‍යයනයේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසන මාවතකට යොමු කිරීම හා ගෙවුම් ශේෂ අර්බුදය මගහරවා ගැනීමට සහාය වන වැඩසටහන්වල කඩිනම් අවශ්‍යතාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානි මසඉරෝ නොසකී මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුරෝකථනයක් කරමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසිරෝ නොසකි මහතා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය මගහරවා ගැනීම ප්‍රමුඛතම කාර්ය බව පෙන්වා දෙන නොසකි මහතා කඩිනම් වැඩසටහන් ඒ සඳහා සකස් කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
මෙතර ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයේ කළමනාකාර අධ්‍යක්ෂ මැක්ටර් ඩියොප් සහ මුදල් අමාත්‍ය අලිස්සා ප්‍රිමහතා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ඵලදායි සාකච්ඡාවක් බවයි මැක්ටර් ඩියොප් පෙන්වා දෙන්නේ. ඒ ඔහුගේ ට්විටර් කිනුමේ පණිවිඩයක් සටහන් කරමින්. ඔහු පෙන්වා දෙන ආකාරයට පෙර නොවූවිරු අයිරින් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. එම තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව කැපවන බවයි ඩියොප් සඳහන් කර ඇත්තේ. මෙතර දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකුවේ උපසභාපති හාට්වික් ෂෙප මහතාද මුදල් අමාත්‍ය අලි සප්රි මහතා සමග පැවති සාකච්ඡාව පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද එක්ව සිටියා. ඉතා යහපත් මට්ටමින් මෙම සාකච්ඡා පැවති බවයි ෂෙප සඳහන් කර ඇත්තේ. ආර්ථික අර්බුදය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සහාය දැක්වීම සහ එය යථාතත්වයට පත් කිරීම මෙන්ම මෙම සිදුවීම් තුලින් අවදානමට ලක්ව ඇති ජනතාව ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවට ඇතුළත් වූ බව ෂෙෆර් සඳහන් කරනවා. කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 400 දෙනෙකු පමණ ආහාර විෂ වීමෙන් රෝහල් ගත කර තිබෙනවා. කොග්ගල අපනයන කලාපයේ ඇඟලුම් කම්හලකින් ඊයේ රාත්‍රියේ ලබදුන් ආහාර අනුභව කිරීමෙන් පසුව සේවක සේවිකාවන් ක්ලාන්ත වීම ඇතුළු විවිධ රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගැනුනේ. ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1200ක් පමණ සේවය කරන අතර ඔවුන්ගෙන් 400 දෙනෙකු පමණ මෙසේ රෝගාතුර වුණා. කෙසේ වුවද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. රොහල් ගතකල පිරිසෙන් 18 දෙනෙකු විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි කරාපිටිය රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්ව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.